අයිබවන් අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් නවදහනේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත කාල ගුණය අයහපත් අකුණු සර වැදීමෙන් 15 දිනක රෝහලේ අරල ගංවිල යටවේ इंदु श्रीलंका अत अडंगु सिटिन दीवरेन महामनिदास किरीमट तीरणे किरे अतुरुदन उ एलिकेस बैवा सिटी कोस्गोड कैस्बै मध्यस्थाने हिमिकारु अत अडंगुवट पलात पालन पनत संशोधने किरीमट अमात्य मंडल अनुमतिय पिटराटीन बडुगेन वन्न सल्ली हदिस्सिद लंका ओरिक्स फाइनेंसिंग स्पीड ड्राफ्ट ए पुल वेले दामे कीर्तिमत नामय WP රූපසිංහ සහ සභාගම වණ්ඩාරවත්ත ගම්පහ වැඩිම කාලයක් වැඩිම දීප්තියකින් දැල්වෙන Philips CFL valve සරලයි නියමයි දුරුතු පුරපසලොස්සක පොහොය දිනේ අදයි බුදුරජාණන් වහන්සේ පළමුවරට මෙරටට වැඩම කළේ යදවන් පොහොය දිනකදී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ 9 වන මාසයේදී මෙරටට වැඩම කළේ මහියංගණයටයි ඒවක මෙරට විසු යක්ෂ සහ නාග ගෝත්‍රතර ඇතිවන්නට ගිය දරුණු සටනක් නැවැත්වීම සඳහායි සවන ක්‍රැස් විහිදුව එම පිරිස දමනය කළ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දහම් දෙසා යහමකට යොමු කළා බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් දහම්මසා සුමන සමන් ලැබියන්ද සෝවාන් ඵලයට පත් වූ බවයි අනුතුරුව බුදුරජාණන් වහන්සේගෙන් ලද කේශ ධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් ලැබියන් මහියංගනේ දාගබක් ඉදි කර තිබෙනවා එම මහියංගන දාගැබ සැලකින්නේ මෙරට ප්‍රථම මෙන්ම දිවී කුවතින් නිදු වූ ප්‍රථම දාගැබ ලෙසටයි දුරුතු පොහේ යතුණු අද දිනේද බෞද්ධ බැතිමතුන් ආමිසහා ප්‍රතිපත්ති පූජාවන් වෙන නිරත වුණා අපි ඕනම කෙනෙකුට තියෙන පින්වතුනි තනතුර ඒ තනතුර වටා නිලයේ වටා ඒක රාශී වුණු වගකීම් සහ යුතුයකම් කොටසක් තියෙන ඔබෙන් ඉටු වෙන්න තෝන යුතුයකම් කොටස ඔබ ඔබ වෙනුවෙන් ඉටු කළාද කියලා ඔබේ හිතින් පොඩ්ඩක් ඔබ විමසන්න මට මේ දේ කරගන්න බැරි වුණා කියලා පසුතැවෙන්න එපා මේ මොහොතේ ඉඳලම අදිෂ්ඨානයක් ඇති කරගන්න තමා තුල තමා හික්මීමක් ගොඩනගාගෙන ඉටුවෙන්න ඕන යුතුයකම් කොටස හොඳින් ඉටු කරලා හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්නට මේ දුරුතු පුර පසලොස්සක පොය අපිට මහා ශක්තියක් ලබා දෙන පොහොයක් රටේ සියලු දෙනාට සම අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමේ අයිති ඇති බව පැවසූ ජනාධිපතිවරයා ගමට නගරයට මෙන්ම වතු කරයටද සාධාරණ ඉටු කිරීමට රජය කැපවෙන බව අවධාරණය කළා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නුවරඑළිය පැවති වාර්ෂික තයිපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් නුවරඑළිය ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තයිපොංගල් උත්සවයේ උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා. මේ උත්සවයේ සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. චාරිත්‍රානුකූලව පොංගල් සකස් කිරීමේ කටයුතු සඳහාද ජනාධිපතිවරයා හා ආර්යව එක්ුණා. මේදී උත්සව සභාව ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නගරේ විතරක් නෙවෙයි වතු ලයින් වල විදුලිය දීලා අපි නිවාස වැඩපිළිවෙල ආරම්භ කරනවා නුවරඑළිය රෝහල විතරක් නෙවෙයි අද රෝහල් නවීකරණය කරලා තියෙනවා පාසල් අලුතෙන් ගොඩ නැගෙනවා ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයට සාතික මිලක් දෙන්න වැඩ කටයුතු කරගෙන යනවා දැන් වතු කරේට ගමට නගරයට මේ හැම තැනටම අපි සාධාරණ ඉටු කරනවා මේ ප්‍රදේශෙ තිබිච්ච ගුරු ගැටලුව අපි විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කරගෙන යනවා අපි ගුරුවරු 1000ක් විතර බඳගෙන තියෙනවා මේ පළාත තවත් 3200ක හිඟයක් අඩුපාඩුව පුරවන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා ද උතුරේට දුන්න අධ්‍යාපන පහසුකම් වල වටිනාකම අද පේනවා ගිය අවුරුද්දේ ආපෝස උසස් පෙළ විභාගයේ සමත් වීමේ ප්‍රතිශතයක් ඇටියට බැලුවම ගිය වර්ෂයේ ප්‍රථම ස්ථානයට පත් වෙලා තියෙනවා උතුරු පළාත බස්නාහිර පළාත කොළඹ නගරයයි වෙන ගම්පහ ඒක 6 වෙනි තැනට තමයි පත් වෙලා තියෙන්නේ මාතර දෙයන්දර නේදගල ආරණ්‍ය සේනසනේදී අකුණු සැරවැදීමෙන් කම්පණයට පත්ව පුද්ගලයන් 15 දෙනෙකු අද පස්වරුවේ රෝහල්ගත කෙරුණා. පොලිසිය සඳහන් කළේ අද පස්වරු දෙකට පමණ වර්ෂාවත් සමග මෙම අකුණු සැරවැදී ඇති බවයි. දවසේ පුවත
අකුණුසර වැදීමෙන් කම්පණයටපත් පුද්ගලයන් 15 දෙනා අද පස්වරුවේ මාතර දෙයන්දර රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් පසු දිනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි. මේ වන විට ස්වාමින් වහන්සේ නමක් සිල් සමාදන්ව සිටි කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමින් සිව් දෙනෙකු එම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පන්සලට යනකොට මගදී සද්දයක් ඇහුණා එක අකුණක් අහනවා. ඊට පස්සේ මම දිගටම දිව පන්සලට. පන්සලට යනකොට පොඩි කට්ටිය එහෙම සියලු දෙනා වැටිලා එක්කේනවා. සියලුම දෙනා වීල් වලින් වෙන වෙන වාහන වලින් ප්‍රතිකාරයට එක්කා. महावेली මහවැලියේ ජනපදිකයන් අලුතෙන් පදිංචි කරන ලබන 503 කොළණියේ අලුත් ජනපදවල ගිහිපු ජනතාව ඒගොල්ලොන්ගේ මවබෝග ආරක්ෂා කරගන්න හරක්ගෙන් ගිහිපු ගමන් මේ මාදුරාවය ජලයෙන් වැඩි වෙච්ච නිසා ඒගොල්ලෝ කොටු වුණා. ගම් වතුරෙන් කවදාවත් හානි වෙලා නැහැ. ඒ වගේ අහඹු සිදුවීම් නිසා හිතුවක්කාර ක්‍රියා කිරීම කරන ලදාය නිසා. ඒද ගිය සැරේ ගම් වතුරෙන් හානි වුණේ හරක් බලන්න ගිහිපු කට්ටිය එපයි කියන්නේ. මේ අතර පොළොන්නරුව සහ එයාට ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැල්ල අධික වර්ෂාවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යටවුණා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අරලගංවිල ප්‍රදේශයටයි. වර්ෂාවත් සමග අරලගංවිල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ජලකිලීම් තත්ත්වය කඩගත් අතර ඇතැම් නිවාස අඩි 5ක් පමණ ජලයෙන් යටවුණා. පවතින අධික වර්ෂාවත් සමග පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දුර කුදායම අද පසුරුවන විට අඩියබැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. පොළොන්නරුව කලාප බහර වාරි අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න මහතා සඳහන් කළේ මේ හේතුවෙන් තප්පරයට ගණ අඩි 1400ක ජල ධාරිතාවක් අමන්ගගෝසේ මහවැලිගඟට මුදා හැරෙන බවයි. වාන්දුරට විවෘත කිරීම හේතුවෙන් මහවැලිගඟේ පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානය සෙටින ලෙසද ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ දනුම් දෙනවා. මේ අතර වෙස්සමග ඇති වූ නායම් තත්ත්වයක් හේතුවෙන් මහනුවර මයංගනේ 18 වංගුව මාර්ගයේ 4 සහ 3 වංගුව අතර ප්‍රදේශයේට අදාළියම විශාල ගල් සහ පස් කඩා වැටී තිබුණා. බේහෙතුන් 18 වංගුව මාර්ගයේ ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම එන හිටි අතර මාර්ගය අතතතේටපත් කිරීමට පැය 5ක පමණ කාලයක් ගත වුණා. සබර්ගමුව පළාත් ප්‍රධාන මාධ්‍ය මහිපාල හේරත් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලායන මහතුරුනිද එම අවස්ථාවේදී ඇති වුණු වාහන තදබදයට මැදිව සිටියා. අද උදෑසන 8:30 අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේද පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයටයි. ඒ මිලිමීටර 70ක් නැගෙනහිරින් හමායන සුළං ප්‍රවාහයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයන් පවතිනවා. මෙම කැළඹිලි ස්වභාවයන් නිසා තමයි බොහෝ විට දිවයිනේ කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙන්නේ. අද රාත්‍රී කාලයේදී විශේෂයෙන් නැගෙනහිර උතුර උතුරු මැද ඌව පළාත්වල විදින් විට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ විදේ චැනල් සේවාව ඉදිරිපැය 24 තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑවතිය හැකි කාලගුණය සම්බන්ධයෙන් පළ කර ඇති අනාවැකිය. කොස්ගොඩ කැස්බේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු අදපස්සරුවේ අතනඟුවට ගැනුණා. පොලිසිය පැවසුවේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සහ වනසත්ව හා වෘක්ෂලතා පනතට පටහැනිව සතුන් ළඟ තබා ගැනීම ඔහුට එරෙහි චෝදනාව බවයි. මධ්‍යස්ථානයේ හිමිකරු සමග තවත් පුද්ගලයෙකුද පොලිසිය අතනඟුවටගෙන තිබෙනවා. කැස්බෑවක උතුරුදනුවීම පිළිබඳ පළමුව වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් 15 වෙනිදායි. එම මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රෝ මහතා ඒ සම්බන්ධයෙන් පසු දින පොලිසියට පැමිණිලි කරනු ලබනවා. මම අඳුරන එක්කෙනෙක් ගායකයෙක් කෙනා මගේ යාළුවෙක් ඉස්සර මෙයා ඇවිල්ලා කිව්වා මට හංගන්න දෙයක් නැහැ යාළුවෙක් කියන මාවදි වෙන්නේ මට යාට ගෙනියන්න තමයි ඕනේ කැස්බෑව දෙන්න පුළුවන්. මං කිව්වා ඒක වෙන්නේ නැහැ කියලා කවදාකවත් වෙන්නේ නැහැ. කැස්බෑවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙද්දී ඊයේ පස්වරුවේ පොලිසිය චන්ද්‍රසිරි මහතාගේ දිනියගේ නිවසේ සිටි ඇලි කැස්බෑව කුසෝයා ගත්තා.
गायन शिल्पी अमल पेरेरा महता संधान कली अदाल निवसे सिटी तम इल्लुम कल कैस बैवा बबाई किसे वेत चंद्रश्री आब्रू महता अद पेरवर वेपवती प्रवृत्ति साकच्चा वकदी मेलेसा दहस पलकला ओमेदी संधान कली अमल पेरेरा महता अमतरव कोस्कोड पोलीसिय निलधारियेकुद कैस बैवा मुदलट गेनीम संधा इल्लुम कल बबाई මට කෝලයක් ආවා කෝලයක් කියලා කිව්වා චන්ත්‍රයේ මම කොස්කොඩ පොලිසියේ තින්තක රාලාමෙන් ට්‍රැෆික් කන්සල් කියලා මම මේ කැස් බෑ ගන්න ගන්න යන්තේ කතා කරුවේ මේ කැස් බෑ කෝටි 3කට විතර වෙනවා මගේ බයර් ලංකාවට ඇවිල්ලා ඉන්නේ මට කිව්වා දෙනවා නම් සවුඳන් ඉස්සර දෙන්න ඕනේ මං කිව්වා මහත්තයා කීයකට වක්කම මෙන් හම්බෙන්නේ නැහැ ඊර්දරෑ මේ සතා අදුරු දහන් වුණා මං කොස්කොඩ පොලිසිය පැමිණලා දානවා කිව්වා නඳු මම දන්නේ නැහැ ලියාගත්තද නැද්ද කියලා මෙතරද පස්වර්ගයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය පිළිබඳ මෙලෙස පැහැදිලි කළා. කැස් බෑවා පෙන්වීමට පෙර ඡායාරූප පෙළක් පෙන්වා සිටියා විවිධ කැස් බෑවන්ගේ. නමුත් ඔහු එක් ඡායාරූපයක් අඳුනගත්තා. ඒ ඡායාරූපය සත්‍ය වශයෙන්ම ඊයේ සොයාගනු ලැබූ සුදු කැස් බෑවගේ ඡායාරූපයක්. දැනට 100%ම කියන මොකක් හරි ලොකු කුමන්ත්‍රයක් තියෙනවා කියලා. ඊයෙලින් බලපෑමක්ද කියලා දන්නේ නැහැ. අමල් පෙරණ නිදස් කරන එයා ගායකයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ දේවල් වහන්න ඒකේ තව පොඩි පොඩි කට්ටියගේ පිටින් අරින්න තියෙන පුළුවන්. ප්‍රකාශ තුනකින්ම සටහන් වෙලා තියෙනවා මෙහි සේවකින්ගේ කිසිම ආකාරයකින් කිලෝග්‍රෑම් 9.5ක කැස් බෑවෙක් නොසිටි බව. මේ ආකාරයේ බර ඇති කැස් බෑවෙක් මෙම සුරැකුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වී තිබෙනවා. නමුත් එම කැස් බෑවා මීට මාස ගණනාවකට පෙර මියගොස් තිබෙනවා. එම කැස් බෑවාගේ ශරීර කොටස් ෆෝමලින් වල බහා එම සුරැකුම් මධ්‍යස්ථානයේම තබා තිබෙන බවට අනාවරණය වුණා. අද දිනේදී එම ශරීර කොටස් සොයාගත්තා. මේ පැමිණිල්ල පැමිණිලිකරු සහ එහි සේවකයෙකු විසින් යොදා තිබෙන්නේ යම් කිසි ආකාරයක ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සුදු කැස් බෑවුන් කිහිප දෙනෙක් සිටිනවා. වැඩි මිලක් ලබා ගැනීම සඳහා බවටයි දැනට සැකයක් පවතින්නේ. මෙවැනි බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි අයිතිකරුට විරුද්ධව ලංකාවේ අපරාධ නීතිය යටතේ නඩු පවරනවා. බොරු පැමිණිල්ල ඉදිරිපත් කරන කාට වුණත් ඉදිරියේදී මේ තත්ත්වයට මුහුණ දෙන්නවා. ඉන්දු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුණු ධීවරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට දෙරටේ බලධාරීන් එකඟ වී තිබෙනවා. ඒ දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර අද ඉන්දියාවේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. එයනුව දෙරට අත්අඩංගුවේ සිට නිදහස් කරන ධීවරයන් 52 හෙට දින ඉහු මාරු කර ගැනීමට නියමිත බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා සඳහන් කළේ. දෙරටේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් ඉන්දියා ධීවරයන් 275 දිනක පසුගිය සමයේ විවිධ අවස්ථාවලදී මෙරට නාවික හමුදා අත්අඩංගුවට ගැනුණා. ඉන්දියා මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් රට විරල ආරක්ෂකයන්ගේ අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ධීවරයන් සංඛ්‍යාව 213ක්. එයනු ශ්‍රී ලාංකික ධීවරයන් 179 දිනක තමිල්නාඩු බන්ධනාගාරවලත් 34 දිනක අන්ධ්‍රා ප්‍රදේශ ප්‍රාන්තයේ බන්ධනාගාරවලත් රඳවා සිටිනවා. කෙසේ වෙතත් අත්අඩංගුවේ පසුවන ධීවරයන් නිදහස් කිරීම සඳහා පැවති මූලික සාකච්ඡාණුව මෙරට අත්අඩංගුවේ සිට ඉන්දියා ධීවරයන් 52 දෙනෙකු පසුගියදා නිදහස ලැබුවා. ඊට සමගාමීව ඉන්දියා අත්අඩංගුවේ පසුව ශ්‍රී ලාංකික ධීවරයන් 52 දෙනෙකුද නිදහස් කරුණා. කලක සිට දෙරටට බලපා තිබෙන මෙම ධීවර කැටලුව පිළිබඳව රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගියේ ඊයේ දිනේදී. දෙරටේ ධීවරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට තීරණය වී ඇත්තේ එම නියෝජිත පිරිස ඉන්දියාවේ නවදිලි නුවරදී එරට විදේශ මාත්‍ය සල්මන් කුර්ෂිත් මහතා අද හමු වූ අවස්ථාවේදී. පළමුවෙනි පියවරක් ඇටියට එහෙ සිටින සියලුම අපේ ධීවරයන් සහ ධීවර යාත්‍රා මුළු ඉන්දියාව පුරාම දැනට අත්අඩංගුවට අරන් තියෙන නිදහස් කිරීමටත් අපි මෙහෙ අත්අඩංගුවට අරගෙන තියෙන සියලුම ධීවර යාත්‍රා සහ ධීවර නිදහස් කිරීමටත් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ඊට අමතරව ඊයේ මුදා හැරපු අපේ ධීවරයන් 52ත් මෙහෙන් අපේ උදාහරණපු ඉන්දියන් ධීවරයන් 52ත් හෙට උදේ අපේ ධීවර යාත්‍රාවකින් ඒ ඉන්දියන් මුහුදු සීමාවට ගිහිල්ලා එහෙන් වෙරළ ආරක්ෂක කණ්ඩායමට බාර දීලා අපේ ධීවරයන්ව බාර අරගෙන නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මේ වෙනකොට නාවික හමුදාව කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙවැනි වැඩපිළිවෙලක් තුළ මෙතෙක්කල් ජයලලිත මහත්මිය කරන ලද මේ ආක්‍රමණශීලී සහ ඒකාධිපති වැඩපිළිවෙල රාජ්‍ය දෙකක් මැදහත් වීමෙන් මේ අන්දමට කරඬ ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍යව සිටි ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශ පොලිස් ස්ථානයකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ජේනාදන් ධර්මලිංගම් නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකු බවයි. එල්ටීටී සමාජිකයෙකු වූ ජේනාදන් ධර්මලිංගම් ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්න පොලිස් ස්ථානයකට පසුගිය බ්‍රහස්පතින්දා පැමිණ තිබුණේ පැමිණිල්ලක් කිරීම සඳහායි. ඒ සිය රැකියාව කරන ස්ථානයේ යහපත් පහසුකම් නොමැති බවට පැමිණිලි කිරීමටයි.
එහිදී මොහු ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කළ පුද්ගලයෙකු බවට අහඹු ලෙස හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව ජේනාදන් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ චෝදනා යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍ය පුද්ගලයෙක් ඔහු උපන් ස්ථානයේ ලෙස කිලිනොච්චි ප්‍රදේශයේ දක්වා තිබෙනවා ප්‍රංශේදී මෙලෙස අත්අඩංගුවටගෙන සිටින්නේ මුහුන්ද නැමැති එල්ටීටී සංවිධානයේ සිටපු අපිට අවශ්‍ය කරන වැදගත් අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක්. දැනට වසර කිහිපයකට පෙර කොටුවේ සෙරමික් හන්දියේදී පොලිස් බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා. ඒ සිද්ධිය ඇතුළු කොළඹ නගරයේ සිදු කළ බොහෝ බෝම්බ පිරීම් සැලසුම් කළ අපරාධ කරුවෙක් බවට හෙළි වී තිබෙනවා. මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාව වෙත ප්‍රංශය මගින් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැනීම නියමිතයි. කෙසේ වෙතත් AFP පුවත් සේවයේ වාර්තා කළේ ප්‍රංශ අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු තර්මලිංගම් ටෙරිහි චෝදනා පිළිබඳ දැනුම් දීමෙන් පසු ඔහු අපමත මුදාහැර ඇති බවයි. හරිසන් මන්ත්‍රීතුමා දැන් මොනවද කරන්න කියලා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම බලමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ආණ්ඩු අපි බලස්නාහිර දකුණු පළාත් සභා දෙක විසිරුවලා තිනවා. පුළුවන් නම් අපි කියන විපක්ෂයට දිනන්න. අපි ගණන් ගන්නවත් නෑ. ආණ්ඩුවට අරව ප්‍රබල හඬ. ආණ්ඩුවට අරව විපක්ෂය. ඒකට හයියක් දෙන්න ඕන නම් හයියක් දෙන්න තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ එකට විතරයි ජනතා විමුක්ති පෙරමුණට මේව ඇත්තට සංකීර්ණ ප්‍රශ්න නෙවෙයි ඕන එක ආසනයක් දෙකක් කොහොම හරි බේරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ ආණ්ඩුවට ඒ විදිහම ප්‍රශ්න තිබෙනවා ආණ්ඩුවත් කල්පනා කරනවා මේ බස්නාහිර පළාත් සභා මැතිවරණේ හොඳ ප්‍රතිඵලයක් පෙන්වන්න යනාදී කාරණා ගැන ඔවුන්ගේ තුල තරබුද තියෙනවා අපිට තියෙන අපේ කට්ටිය අතර ගැටලුවක් නෙවෙයි හෙට අනිද්ද තවත් කට්ටිය එක්සත් ජාතික පක්ෂයෙන් අපිට එන්න බලාගෙන ඉන්නවා දැන් 17 දෙනෙක් ලයිස්තුවේ ඉන්නවා 18 වෙනියා රත්තරන් මන්ත්‍රීතුමා දැන් එයාත් අපිත් එක්ක අත්තල් බඳගෙන තියෙනවා මීට ඉස්සර වෙලා මුතු හෙට්ටිකම රත්තරන් ගැන කියපුවා ඇහුවනම් රෙදි ඇඳගෙන රත්තරන් තියා පණුවෙක්වත් ඒ පැත්තට යන්නේ නැහැ මේ එක්සත් ජාතික පක්ෂේ කාලෙන් කාලට පෙත්තක් පුල හදනවා මින අලුත්ම පෙත්තපු තමයි පීඇලිසන් මන්ත්‍රීතුමා එතුමා මටත් බයිනවා නිසාන්ත මුතු හෙට්ටිකම ඇමතිතුමාට බයිනවා මේ තුමාගේ මං හිතන්නේ මොලේ මංගංගලද මේ දුරුතු කාලෙනේ ඉතින් දුරුත්තට පිස්සු වැඩෙන එකට අපි කරන්නේ නැහැ අපි පලි නැහැ ඉතින් ඔන්න ඔයගේ හාදේව තමයි අපිට ඉන්නේ මේ කියන කටවල් වල මං හිතන්නේ අර ඉතින් ඔය කියන්න බෑ අපිට පේනවා දැක්කා මිනිස්සුගේ කටවල් දැය දැක්කා මේ මොන කටවල්ද කතා කරන්නේ කියලා ඔබ ඇත්ත කියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් इधर पलात्पालन मेतिवर्णेट पेर एक्स जनता निधासंधाने मंत्री वरुण किहिप दिनकु तम पक्षेट एक्कुन बव एक्स जातिक पक्ष महालेकाम ति सत्तनायक महता पौसनवा ओमे अदहस पालकले महानूर अदप्यति माध्यमोकट एक्विमेन ආණ්ඩුව කරේ ලොකු කලකිරීමක් තියෙනවා සඳානේ ඇතුලේ ඉන්න පළාත් සභා මන්ත්‍රීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් විතරක් නෙමෙයි ඇමතිවරුන්ටත් පෞගේ අයවැය කාලේ කිව්වේ අයවැය නම් කොහොම හරි වැඩි ඡන්ද සම්මත කරගයි හැබැයි රට නම් ගෙනියන්න බෑ කියලා ඇමතිවරු කියන්නේ මේ පළාත් පාලන ආයතන අයවැය 25 ආණ්ඩුව පරාජය වුණා පොදුවේ ගත්තාම ආණ්ඩුව කරේ ජනතාවගේ තිබෙන කලකිරීම මන්ත්‍රීවරුන් හරහා ප්‍රදර්ශනය වීමක් තමයි උනේ ආණ්ඩුව හෙල්ලුණා ඒකට ආයතන 25ක් පරාජයට පත් වුණායි කියන්නේ අයවැය ආණ්ඩුවට ලොකු පහරක් දකුණු පළාත් සභාවෙත් බස්නාහිර පළාත් සභාවෙත් පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක් දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ එක්ක කතා කරනවා මා සමගත් ඊයේ එක්තරා පළාත් සභා මන්ත්‍රීවරු දීර්ඝ ලෙස අදහස් හුමාරු කරගත්තා මගෙන් අහන්න එපා ඒක බස්නාහිර දකුණුද කියලා එතකොට අල්ල ගන්නවා මම තමයි කිව්වේ ප්‍රසිද්ධ කරන්න එපා තාමත් අපි එක රහසිගතව සාකච්ඡා කරමු මොකද හේතුව එහෙම වුණාම ඒ අයට විවිධ තර්ජන එල්ල වෙනවා විවිධ බලපෑම් එල්ල වෙනවා පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා සඳහන් කළේ ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි 2014 පළාත් පාලන ආයතන අයවැය ඉදිරිපත් කිරීමේදී එය පරාජයට පත් වීමෙන් සභාපතිවරුන් කීප දෙනෙකුටම එම දොරේ අහෝසි වී ගියා. මහනගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 335ක් මෙරට තුල ක්‍රියාත්මක වෙනවා. පසුගියදා පළාත් පාලන ආයතන 2014 අයවැය ඡන්ද විමසීම පැවති අතර එෙහිදී පළාත් පාලන ආයතන 324ක අයවැය සම්මත වුණා. කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 11ක අයවැය දෙවන වර කීවීමේ ඡන්ද විමසීමේදී පරාජයට පත් වූයේ සභාපතිවරුන්ට සිය දුරය අහෝසි කරමින්. ඒ මේවන විට ක්‍රියාත්මක 2012 පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුවයි. මේ හේතුවෙන් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය 2012 පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට තීරණය කළා.
प्रमुख काले तो अद्यकमें अयवय पराजय समीक वरुण चेतनान्वित अयवय विरुद्ध सभापति अखमेत्तो विरोधता अयवय पराजय क्रीमे नमर वक्ति वलक्वी संशोधन बलापुर रज අවදානෙ යොමු වෙලා තියෙනවා අයවැය දෙවන වට ඉදිරිපත් වුණාට පස්සෙත් ඒ පරාජයට පත් වුණත් ඒ සම්මත වූ වාසී සලකා ඉදිරියට පළාත් පාලන ආයතනයේ කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි නීතිමය විධිදාන සකස් කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණාම තමයි කෙටුම් පතක් සකස් කරලා නීතිපති වරයාට ඉදිරිපත් කළා පනත් කෙටුම් පතක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කරගන්න දැන් රතු මිනිත්තුව විශේෂාංගය अदूरदर्शी क्रियापिलोद හැම මෝලක්ම බැහි කාලේ අල්ලලා මේ ඇලට මෝල් කුඩු දානවා හැම මාස් කන්නකදීම මේ දුක අපි විඳින්න ඕන වී මෝල් පාලකයින්ගේ මේ ක්‍රියාව හේතුවෙන් තිබිරි ඇල ගිරිතලේ වන් ඇලහා මින්නේරිය ඔය නිරන්තරයෙන් අපවිත්‍ර වෙනවා ඒ සමග සීපීපුර කටු කැලියාව එකේ කනුවාදී ගම්මාන රසක පීඩාවටපත්ව සිටින පවුල් ගණන 5000කට ආසන්නයි අපිට ළමයෙකුට නා ගන්නනේ බොණ්ඩනේ ලැට් එකට යන්නනේ ඉන්නේ සතෙකුට සිව්පාරකටවත් බොණ්ඩ විදිහක් නැහැ මින්නේ වැරෙන් එන ඒ ඇල මාර්ගවල වතුර ටිකක් පාවිච්චි කරන්න බෑ වී මෝල් හරහා නිකුත් කරන මෙම අපද්‍රව්‍ය ප්‍රදේශයේ දරුවන්ගේ නිදහස් දිවි පෙවෙතටද දැඩි බාධා එල්ල කර තිබෙනවා එපමණක්ද නොවේ මහා පරිමාණ වී මෝල් මගින් පිටකරන ආදුම හේතුවෙන් අවට නිවෙස්වල දක්නට ඇත්තේ මෙවැනි තත්ත්වයක් පීචේ මාතුරු අපේ වතුර ඩෙංගු වතුරු බලන්න එනවා මේ ඇල පෙන්නුම මේ මිනිස්සු නිස්සද්ද වෙනවා පින් කැලක් තිබ්බොත් මේ අපිට දරයි ගහනවා නමුත් මේ ඇල බලන්න දූෂණේ මෙම පරිසර විනාශය පිළිබඳ බලධාරීන් තව කොපමණ කලක් නෑසූ කන් ඇතිව සිටිනවාද රතු මිනිත්තුව අවධානයෙන් නිසිකලට පොහොර ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව නොච්චියාගම සොරිවිල ප්‍රදේශයේ ගොවීන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ගොවි නියාමකවරයාගේ නොසලකිලිමත් ක්‍රියාකලාපය ඊට හේතුව බවයි. නොච්චියාගම සොරිවිල 355 තුලානේ ගොවීන් 800කට වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයේ වන්නේ ගොවිතැනයි. ඔවුන් වගා කරන සමස්ත කුඹුරු ප්‍රමාණය අක්කර 200කට අධිකයි. ගොවීන් පවසන්නේ ගොවිතැන කටයුතු වලට අවශ්‍ය පොහොර නිසිකලට නිසි ප්‍රමාණය නොලැබීම හේතුවෙන් තමන් මේවන විට දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි. නිසම්මදේන් ඔවුන් කෘෂි නිෂ්පාදන සහකාරවරයාට චෝදනා එල්ල කරනවා. මෙයා මේකේ කරන්නේ ජනාධිපතිතුමා පොහොර 350ට දෙනවා. මෙයා ඒක අරගෙන පොරට නන්දා ඒ පොහොර ටික අරන් මිනිහා 1200ට. ගොවි නියාමකකමට පත් කෙරුවට පස්සේ එදායින් නම් පොහොර कृषि निष्पादन सहकार SNH සේමසිංහ මහතා ප්‍රතික්ෂේප කරනවා. නෑ මම එහෙම කවදාකවත් කරලා නෑ. ගොවි සංවිධානයේ නිර්දේශ කරලා ලැබුණ ඇප්ලිකේෂන් එක තමයි මම යටින් සනාථ කරලා මම පොහොර නිකුත් කරා. ඒ ලේඛනේ තියෙන්නේ අපේ පොහොර ඇනුම. ඒ වුණාට පොහොර බෙදා දීමේ ලේඛනේ ඒක නෙමෙයි. කාර්යාලයෙන් මම ගත්තු යූරියා මිටි ප්‍රමාණය, TSP ප්‍රමාණය, MOP ප්‍රමාණය, ගොවිය වගා කරලා තියෙන ගොවියන්ට දීලා තියෙන ප්‍රමාණයයි චෙක් කරලා බලන්න පුළුවන්. එහෙම පොහොර වංචාව කරලා ත්‍රිකුණාමලයේ නිලාවැලි මුහුදේ දේනෑමට ගිය වෛද්‍යවරයෙකු අද පස්වරුවේ දියේ කිලීමෙන් මිය ගොස් තිබෙනවා. කුච්චවේලි පොලිසිය පැවසුවේ 6 දිනකුගෙන් යුත් පිරිසක් මෙලෙස දේනෑමට ගොස් ඇති අතර එෙහිදී මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමල රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකු බවයි. දැන් තවත්වත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මානුර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සල් මංගල්‍ය අද පැවැත්ුණා. ඒ තේවාව බාර පූජ්‍ය තිබ්බතුආවේ ශ්‍රී මේදංකරණා හිමියන් සහ දේවරණ නිලමේ ප්‍රදීප් නිලංගදැල මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්
ත්‍රිකුණමල වරය නැංගුරම්ලා ඇති ලෝගෝස් හෝප් නෞකාව නැරඹීම සඳහා තම මිතුරන්ට බාධා කළ බව පවසමින් ත්‍රිකුණමලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා එහි සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තුවල් ලැබූ අදාළ පොලිස් පරීක්ෂකවරයා දැනට ප්‍රතිකාර ලබන්නේ කින්යා රෝහලේ. දිගමඩුල්ල දිස්ත්‍රික් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී TH පියසේන මහතාට අයත් ජීප් රථයක් කොළඹ මඩකලප ප්‍රධාන මාර්ගයේ 26 කණුව ප්‍රදේශයේදී අද අනතුරට ලක් වුණා. එම අවස්ථාවේ රතේ සිටි මන්ත්‍රීවරයාගේ බිරිඳ තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. වන්දනා ගමනක් ගොස් ආපසු එමින් තිබූ බස් රථයක් අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගයේ කරත්තෑව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වුණා. ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණික තත්වයක් බලපා තිබෙනවා. වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ඇඩලෙඩ් සහ මෙල්බර්න් යන ප්‍රදේශවලටයි. අධික උෂ්ණත්වය හේතුවෙන් අපහසුතාවට පත් වූ 70කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන්ලොව වටා හිරු. महामार्गवल මේ අතර ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ජනාවාසය කරහා ලැබුණි ව්‍යාප්ත වීම හේතුවෙන් නිවාස සහ වාහන රසකට හානි සිදු වුණා. නමුත් කිසිදු ජීවිත හානියක් වාර්තා වූයේ නැහැ. වීසා වංචාවක් හේතුවෙන් ඇමරිකාවෙන් පිටමන් කරන ලද ඉන්දිය තානාපති කාර්යාලයේ නිලධාරිනි දිව්‍යානි කෝප්‍රගාඩි සිය උපන් නගරය වන මුම්බයි නුවරට ඊයේ පැමිණියා. එෙහිදී ඇය පිළිගනු ලැබුවේ ඉන්දිය රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින්. මෙම අර්බුදයේදී තමාට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් දිව්‍යානි රැස සිටි පිරිසට සිය ස්තුතිය පළ කළා. මුම්බයි නගරේ නිවාස යෝජනා ක්‍රම දෙකක නීත්‍යානුකූල නොවන ආකාරයට නිවාස හිමිකාරීත්වයේ තිබීම පිළිබඳවත් කෝබ්‍රගාඩිට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර දිව්‍යානි කෝබ්‍රගාඩිට සමාන තනතුරක් දරන ඇමරිකානු තානාපති නිලධාරියෙකු තානාපති කාර්යාලයෙන් ඉවත් කිරීම කෝබ්‍රගාඩි සිද්ධියට කිසිසේත් සම්බන්ධ නොමැති බව ඉන්දිය විදේශ අමාත්‍යවරයා පවසනවා. උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී සල්මන් කුර්ෂිත් අවධාරණය කළේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරි ජෝර්ජ් ග්‍රිෆින් හට දින 3ක් ඇතුළත නැවත ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දිය රජය දැනුම් දී ඇති බවයි. සති 3කට අසන්න කාලයක් ඇන්ටාක්ටිකාවේ අයිස් අතර සිර වී තිබූ රුසියානු ඇකඩමික් ෂොකලස්ගේ නෞකාව ඊයේ නවසීලන්තයේ බ්ලෆ් වරායට සේන්දු වුණා. විද්‍යාඥයින් සංචාරකයන් සහ කාර්ය මණ්ඩලයේ 80 දෙනෙකු රැගත් නෞකාව ඇන්ටාක්ටික් අයිස් අතර සිර වූයේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදා. එම නෞකාව මුදා ගැනීමේ උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ වූ අතර එහි සිටි මගින් ජනවාරි 2 වෙනිදා චීන හෙලිකොප්ටර් යානයක් මගින් චීන නෞකාවකට රැගෙන අනු ලැබුවා. ඔස්ට්‍රේලියානු ගවේෂක ඩග්ලස් මෝසන්ගේ ඇන්ටාක්ටිකා සංචාරයේ සියවන සංවත්සරයේ සැමරීමේ අරමුණින් මෙම පිරිස රැගත් ඇකඩමික් චොකලස්ගේ නෞකාව සිය ගවේෂණ සංචාරය ආරම්භ කළේ පසුගිය නොවැම්බර් 28 වෙනිදායි. ශ්‍රීලංකාව සහ පාකිස්තානය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය හෙට ආරම්භ වෙනවා. මේ තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරාජයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ශ්‍රීලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය මේ වන විට තරඟයකට බිඳුවක් ලෙස පෙරමුණගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් ඩුබායි නුවර පැවති දෙවන ටෙස්ට් තරඟයේ කඩලු 9කින් ජය ගන්නට සමත් වුණා. ඒ අනුව හෙට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ බිමට පිවිසෙන්නේ එක්සත් අරාබි එමිරාජයේදී පළමුවරට ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමේ අරමුණ ඇතිවයි. තරඟයේ පැවැත්වෙන සාජා තනතිරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වාසිදායක එකක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් තමන් දඟපන් දියවන්නන්ට වාසිදායක තනතිරුවක් බලාපොරොත්තු වන බවයි පාකිස්තානු නායක මිස්බාඋල් හක් පවසන්නේ. එවන් තනතිරු සැකසීමේ අරමුණ ඇතිව පාකිස්තානයේ සිට තනතිරු සැකසන්නේ එක්සත් අරාබි එමිරාජයට පැමිණ සිටියත් පළමු තරඟ දෙකේදීම දඟපොන් දියවන්නන්ට වාසිදායක තත්ත්වයක් දක්නට ලැබුණේ නැහැ. පළමු තරඟ දෙකට සමාන තනතිරුවක් හෙට තරඟය සඳහා යොදාගත් හොත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව තරඟයට එක්වනු ඇති බවයි සාජා නුවරින් වාර්තා වන්නේ. පළමු තරඟ දෙකේදී එතරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ පාකිස්තානු වේගපොන් දියවන ක්‍රීඩක රහත් අලීට හෙට තරඟයේදී තම ස්ථානය අහිමි වීමට වැඩි ඉඩ කරක් පවතිනවා. මීට පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති එකම ටෙස්ට් තරඟය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
දෙරට අතර මේ වන විට ටෙස්ට් තරඟ 45ක් පවත්වා ඇති අතර ඉන් තරඟේ කොළාක් ශ්‍රී ලංකාව ජයගනිද්දී තරඟ 16ක ජය පාකිස්තානයේ සතු වුණා. ජය පරාජයන්තරව අවසන් වෙති තරඟ සංඛ්‍යාව 18ක්. හෙට තරඟේ ශ්‍රී ලංකාවේ ලැබෙන උදෑසන 11:30ට ආරම්භ වීමට නියමිතයි. වේගය හා ත්‍රාසය මුසුණු ඩකා මොටර් රැලියේ නවවන අදියරේ තොරතුරු ඔබට කියන්නටයි අපි මේ සූදානම. බොලිවියාවේ කලාමාසිට චිලි දේශයේ ඉකිකේ දක්වා දියුණු ඩකා මොටර් රැලියේ නවවන අදියර කිලෝමීටර් 422ක දුරකින් යුක්ත වුණා. ස්පාඤ්ඤයේ මාක්කොමා මේ අදියරේ යතුරුපැදියංශය ජයගත්තේ පැය 4:49 යි තත්පර 5කින් අදාළ දුර ගෙවා දමමින්. කොමා මේ වන විට යතුරුපැදියංශයේ ශූරත ලකුණු සටහනේ පෙරමුණගෙන සිටිනවා. නවවන අදියරේ දෙවන ස්ථානයේ දිනාගත්තේ ප්‍රංශයේ සිරිල් ඩෙප්‍රේ. ස්පාඤ්ඤයේ පෙඩ්‍රේරෝ ගාසියා තුනවන ස්ථානයේ දිනාගත්තා. ඊයේ පැවති නවවන අදියරේ මොටර් රථංශය ජයගත්තේ ප්‍රංශයේ ස්ටෙෆාන් පීටන්සල්. ඔහුට මෙම අදියර අවසන් කරන්නට පැය 4:47 තත්පර 53ක කාලයක් ගත වුණා. කටාර් රාජයේ නසර ලට්ටියා දෙවන ස්ථානයේ දිනාගත්තා. නවවන අදියරේ තුනවන ස්ථානයේ දිනාගත්තේ ස්පාඤ්ඤයේ නානි රෝමා. ඩකා රැලිය අදියර 9ක් නිමවන විට මොටර් රථංශයේ ශූරත ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේද නානි රෝමා. සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව tere විසින පරිදි hero ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි ඇලි හම්බ වෙනවා හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.